ดาวอาหารนี่มีอะไรเรนเดวิยาเอเวนตันไอเดียทรอฮัลเลซิติโรกิยาเอย์เพนนี่ทำไมตัวนั่งเหวี่ยคุดูการ์เรียเอย์เพนนี่ด็อกเตอร์เคลนั่นมุตเตอร์อาพี่ทำไมเอย์เพนนี่ว่าเกี่ยมั้ยคุหมดเพนนี่คีนี่ก็ตัวเด็กกันที่อาพี่เตอร์มีเดียวลิงเอลิวเนวิดีฮิตเตียเพนลาตีนนี่กังชิตรปัตยักก็เกี่ยอะไรที่นี่กังมีมุกัดเดอะไรนี่กังอาพี่บัตรีเร่เอ็มเนตังอินเดียอันจิตรปฏิบัติลักษณะว่าเกี่ยราตรีมิดิบาวังโกมินทั้งมุ่งเดอเอ็นดีรินเดคิงโอลูว์ฮากินินเนวิดีทัคโคตเตอร์มิตเตมุกักคารีดาลาฮาดาลาตีเอล่าอีทปัสเซโอหูแพนเดลเอโนปัสูเดนักันโนราตรีปานเดรวินโอคุระเดนักันโนหูเนติบาววะฮามาโซเอโนอีทปัสเซโซเอโนเดนไอ้ขัตันเดร์เฮมีต์อันโฟลดิเกอรีกินเนอโนเดงมีเดียอุสเซโซเชียลมีเดียอุสเซอีทปัสเซආරක්ෂකංශයේ තියෙන ඉහළම නිලධාරීන් බලධාරීන් සියලු දෙනාම පවා දැන් ඇවිල්ලා ඒ පිළිබඳව කියනවා. ඉතින් ඊට පස්සේ ඔහුව නැවත බලධාරීන් බාරයට ගන්න එක. එතකොට ගන්න එකත් ඇත්තම බොහොම ප්‍රහර්ෂණාත්මක විදියට. එහෙම නැත්නම් සංදර්ශනශීලී විදියට. ඒක නාට්‍යනුසාරයෙන් මේ සාමාන්‍ය ජනතාවට බැලීමට සලස්වන එක එක රූපවාහිනී නාලිකා ඔස්සේ. එතකොට ඒකත් හරි ලස්සනයි බලන් ඉන්න හොඳයි. නමුත් මේක පිටිපස්සේ තියෙන ඇබ්බැහිකම. මේ ඇබ්බැහිකම මොකක්ද? ඇයි මේ මිනිස්සුя පණින්නේ? අපි මේකට කියනවා වෛද්‍ය විද්‍යා මේ වෛද්‍ය විද්‍යාවේදී නෙමෙයි අපි සාමාන්‍ය හොස්පිටල් එකේදී අපි කියනවා ලාමා. LAMA left against medical advice. වෛද්‍ය අවවාදයට එරෙහිව නික්මයා. කියලා තමයි මේකට කියන්නේ. Left again medical advice. ඇයි මෙයා ලාමා වුනේ? ඔයාගේ භාෂාවෙන් කිව්වොත් ඒ කුඩ ලාමා වුනේ. ඔයාගේ භාෂාවෙන් මගේ භාෂාවට එකතු කරලා කිව්වොත් එහෙම එහෙම තමයි වුනේ. දැන් අපි මේ කුඩ කියමුකද එහෙම කියන්නේ හොඳ නෑ හරීම අමානුෂික වචනයක්. නමුත් ඒකෙදි වෙන්නේ මේ ඒ මිනිස්සයාට අපි කුඩ කිව්වට ලංකාවට කුඩු ගේ ණයට අපි කුඩ කියන්නේ නෑනේ කුඩු මුදලාලි කියලා කියන විදිහට. ඒක හොඳ එකක්. කුඩු උනත් නෑ මුදලාලි. ඊට පස්සේ ලංකාවට කුඩු ගේන අයව පාලනය කරන එක්කෙනාට කියන්න පුළුවන් කුඩු අධිරාජ්‍ය ඩොන් එහෙම නැත්නම් එහෙම අයත් ඉන්නවා තව ලෝකෙටම ගේන අයත් ඉන්නවා ලංකාවේ ඒකල ඒජන්තවරු කුඩු ඒජන්තවරු ඉන්නවා ඉතින් ඒගොල්ලෝ එක එක මට්ටම් වල ඉන්න ඔවුන්ට සේවය කරන අයත් ඉන්නවා ඒ කියන්නේ බන්ධනාගාරය තුල ඉඳලා ඊට අමතරව අපි හිතමුකෝ මෙහාට ගත්තොත් එහෙම තව ඒ මෙහාට ගත්තොත් එහෙම දැන් හිතන්නකෝ රන්දන ආරක්ෂක කන්සල් පොලිසිය වල ඉන්න බව STF එකේ එහෙම නැත්නම් මද්රව නිවාරණ කාර්යංශී පොලිසිය ඉන්න බව දැන් එළියට එනවා එළියට එනවා. නමුත් එතකොට ලංකාවට කුඩු ගේන්නේ ඉස්සර නම් අර චුට්ට චුට්ට ගුද මාර්ගයේ හංගගෙන කොණ්ඩම් වල දාගෙන එහෙම නැත්නම් මේ බෑග් වල පතුල් වල අඩිය හංගගෙන ආවා කියලා අපි කියනවා. එතකොට එහෙම ඇවිල්ලා ඊට පස්සේ මේ ඒගෙන ඒක සුළු ප්‍රමාණය ගෙන අපු කුඩු දැන් කන්ටේනර් පිටි තොන් ගානින් එන තත්ත්වෙට ලංකාව පත් වෙලා තියෙනවා. එතකොට අන්නේ ඒ තත්ත්වෙට ලංකාව පත් වෙන මේම ලංකාවේම පාවිච්චිට ගේනවද එහෙම නැත්නම් මේවා ලංකාවෙන් ඇවිල්ලා හබ් එකක් විදියට ක්‍රියා කරනවා කියලා කියන්නේ. තවද ප්‍රතිඅපනයනය කරන්නේ අපි. ඉස්සර ගම්බිරි ස්කුරුදු ප්‍රතිඅපනයනය කරන එක දැන් නවත්තලා තියෙන්නේ. නමුත් ඒ වගේ කුඩු ප්‍රතිඅපනයනය කරන මධ්‍යස්ථානයක් බවට අපි දැන් අපි ලංකාව නොලෙජ් හබ් එකක් කරන්න හදනවා, ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි හබ් එකක් කරන්න හදනවා, සයන්ටිෆික් හබ් එකක් කරන්න හදනවා. හැබැයි පහසුවෙන්ම අපි නොදුනොත්ම අපේ ඇහැට යටින් ඇහැට වෙලි ගහලා බලධාරීන්ගේ ඇහැට වෙයි ගහලා මිනිස්සු නොදුනොත්ම මේ මහා ව්‍යාපාරයේ ලංකාව කුඩු හබ් එකක් බවට මද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත් වෙලා තියෙනවා දෝ කියන සැකේ ලැබෙනවා. මොකද කන්දකඩුව වල මේ දවස්වල නිරෝධායන වෙන කන්දකඩුව කියන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක් නෙමෙයි. ඇත්තටම අපි කවුරුත් දන්න පරිදි ඒක ඇවිල්ලා මද්‍රව්‍ය වලට යොමු වන් පුනරුත්ථාපනයේ සඳහා සකස් කළ මධ්‍යස්ථානය. එතනදී සිද්ධ වෙන්නේ මද්‍රව්‍ය යොමුණු කට්ටිය නීත්‍යානුකූලව එතෙන්ට යවන අය රැඳවියන් විදිහට බාර අරගෙන හමුදාවේ පාලනය යටතේ හමුදාවේ කැප්ටන් කෙනෙක් හෝ බ්‍රිගේඩිය කෙනෙක් යටතේ නැත්නම් මේ ජනරල් කෙනෙක් යටතේ ඒගොල්ලොම මේ එතනදී ක්‍රමානුකූලව කුඩු වලින් ඒ කියන්නේ මද්‍රව්‍ය වලින් එක එක මද්‍රව්‍ය කුඩු වෙන්න පුළුවන් අපි කියන කුඩු කිව්වහම දැන් ගංජා වෙන්න පුළුවන් හස්සිස් වෙන්න පුළුවන් ඒක මරිජුවානේ වල ඉස්සර කාලේ තිබෙන්නේ ඊට පස්සේ හෙරොයින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් දැන් LSD වෙන්න පුළුවන් දැන් නම් අයිස් මෙතල් ෆෙන්ටමින් ඕනේ දෙයක් වෙන්න පුළුවන් ඒ අදාළ දේවල් ඊට අමතරව දැන් මද්‍රව්‍ය කිව්වහම දැන් ඔතනදී තමයි පොඩ්ඩක් මේ පරාසය අපි හරියට මේ
හරි හැඳින්වීමක් කරන්න ඕනේ. ඕනෙම දෙයක් අපි අනවශ්‍ය විදිහට එහෙම නැත්නම් අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා එහෙම නැත්නම් මත් වීම සඳහා භාවිතා කරනවා නම් ඒක මත්ද්‍රව්‍යයක් තමයි. උදා ඒ අර්ථයෙන් ගත්තොත් සිගරට් කියන්නේ මත්ද්‍රව්‍යයක්. මොකද ඒක ඇබ්බැහිවීමක් සිද්ධ වෙනවා. මොකද ඒ තුළ ඇබ්බැහිවීම කියන කාරණේත් එක්ක. එතකොට ඒකත් මත් ඊට අමතරව මත්පැන් දැන් අපිට අනිකෝ සාද පවත්වනවානේ. දැන් සාද පවත්වනවා. එතකොට දැන් අපි කුඩුකාරය ගැන අපිට තියෙන එහෙම නැත්නම් ඔය ගංජකාරය ගැන අපිට තියෙන දැන් මලක් උරණ එක අතල්ලේ සූස්තියක් අදින එක ගැන අපිට තියෙන අදහස ලස්සනට වයින් ඉදිරුවක ඈ ගොබ්ලට් එකක පුරවගෙන ලස්සනට වයින් ඉදිරියබුන නෝන ගැන එහෙම නැත්නම් මහත්ය ගැන අපිට එහෙම අදහසක් නැහැනේ. නමුත් ඒගොල්ලොත් කුඩු නොවන උනත් මද්ද්‍රව්‍යකාරයෝ තමයි. මොකද ඒගොල්ලොත් බොන්නේ මත් වතුර. එකම දේ ෆෝම් එක වෙනස්. අරයා කුඩු අරගෙන ඊයන් කොලේ තියලා යටින් මොන හරක් කරලා උරනවා. එහෙම නැත්නම් නහයට කෙලින්ම දාලා උරනවා. නැත්නම් විද ගන්නවා. මෙයා ලස්සනට ලස්සන ලෂ් පොෂ් එන්වයරන්මන්ට් එකට වෙලා ඒක හිමීට සිප් එකෙන් සිප් එක උගුරෙන් පල්ලෙහෙට දා ගන්නවා. දෙකම එකයි. දැන් අපි හිතමු ඒක අතර වෙනසක් නැහැ. පොඩි ගත්තොත් එහෙම. අරක ලස්සන්ට එලි මහානේ එලි පිට කරනවා. අර මනුස්සයා ඒක හොරෙන් කරනවා. අරු ඒක කරන එක පොලිසියෙන් අල්ලන්නේ නැහැ. අරක පොලිසියෙන් අල්ලනවා. මොකද මේ දෙක අතර තියෙන වෙනස? දෙන්නම කරන්නේ එකම දේ. දෙන්නට මොමනා දේ තමයි මත් වෙන්න. මේ සැබෑ ලෝකයේ තියෙන යථාර්ථයේ මදකට මිදිලා තමුන්ගේ අදාළ ඉන් එහාට වෙනස් වූ යථාර්ථයක් කළා යෑමට තියෙන ඌමනාව. එතකොට ඇයි ගියේ කියන ප්‍රශ්නේ තමයි මම මේ එන්නේ. කොහොමද ගියේ කියන්නේ? අර එහෙම ගියා ඊට පස්සේ වට රවුමෙම උපරිම ආරක්ෂාව දොල තියෙන්නේ. ඒත් තාප්පෙට උඩින් පැනලා ත්‍රී වීල් එක නැගලා ලස්සනට ගියා. කකුලක අමාරුවක් තියෙන හින්දා ආරක්ෂක අංශවල තියෙන අධික විමසිලිමත් භාවය නිසා ඒගොල්ලන් ගාව තියෙන තොරතුරු වල තියෙන ප්‍රබලතාවය නිසා ඔහු පිළිවන් තොරතුරු වහාම අදාළ තැන් වලට යොමු කරලා තිබෙන නිසා ලොකු විනාශයක් වෙන්න ගිහින් එකක් වෙලකුණා. නමුත් ඔහු ඇයි ගියේ? යන්න හේතුව මොකද්ද? අර පෙළඹවීම. ඒ පෙළඹවීම එන්නේ කොහින්ද? ඒ පෙළඹවීම එන්නේ ඇබ්බැහිකම තුලින්. කොහොමද ඇබ්බැහිකම ඔහුට ආවේ? ඔහුට ඇබ්බැහිකම එන්නේ කායිකව සහ මානසිකව. ඇඟ ඉල්ලනවා. සිගරට් ඉල්ලනවා වගේ තමයි. අරක් ඉල්ලනවා වගේ තමයි. ඔබ දකින්නේ නැති කොවිඩ් කොවිඩ් කාලේ වහල් තිබු බාර් තබරු එහෙම නැත්නම් අතර බාර් වෙන මේ ඒ කියන්නේ මත්පැන් අලවිසල් අපි එහෙම කියමුකෝ. ලස්සන වචන නේ ඒක. මත්පැන් අලවිසල්. මත්පැන් කිව්වම ලස්සන වචනයක් නෙමෙයි. ඒක මත් වෙන්නනේ පැන් තියෙන්නේ. පැන් කියන්නේ හොඳ වචනයක්. ඒකට මත් කියන කැලේ ඉස්සරහට දැම්මම ඒක හොඳ නැහැ. අලවිසල් කියන්නේ හොඳ වචනයක්. අර මත් කියන කෑලෙනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු පොර කක හරියට නිකන් හත් අවුරුද්ද සාගතයෙන් හිටපු මිනිස්සු. එහෙම නැත්නම් අවුරුදු මේ දවස් ගණනක් පිපාසයෙන් හිටපු මිනිස්සු වතුර ටිකක් දැක්කම එහෙම නැත්නම් සතෙක් වතුර ටිකක් දැක්කම දුවනා වගේ පොර කක ඒ බාර් ළඟ මත්පැන් ගන්න පොර ක ඒගොල්ලන්ගේ තරඟයකට ලක්ුණ හැටි ඔබ කවුරුත් අප ඔබ කවුරුත් දැක්ක මීඩියා වලින් පෙන්නවා. එතකොට පත්‍රවල දැක්ක සෝෂල් මීඩියා වල දැක්ක අපි දැක්ක. එතකොට ඒකට කොච්චර පෙළඹීමක් තියෙනවද බලන්න. කොතරම් පෙළඹීමක් තියෙනවද මේකට? ඇයි මේ පෙළඹීම ඇති වෙන්නේ? කායිකව මානසිකව ඒ උත්තේජනය නැවත නැවතත් ඉල්ලනවා. උත්තේජනය අඩු වෙනකොට නැවතත් ඉල්ලනවා. අපි ඒකට කියන සික් එක කියලා. සික් එක කියලා කුඩු සික් එක. මත්පැන් ගන්න එකනටත් ඒ සික් එක එනවා. සිගරට් බොන එකනටත් ඒ සික් එක එනවා. සියලු දෙනාටම එන ඒ සික් එක. ඒ සික් එක එනකොට කය මනසට දරා ගන්න බෑ ඒ පෙළඹවීම. එතකොට සමාජ සම්මත සීමාවන්, ආර්ථික සීමාවන්, එතකොට වෙන නීති රීති මුකුත් නෑ කඩාගෙන පයින්නවා. තාප්පෙට උඩින් නෙමෙයි, තාප්ප හතකට උඩින් පැනලා හරි ගිහිල්ලා තමුන්ට අදාළ දේ කරගෙන. ඔබ හිතනවද ඔහු ජාතික රෝහලට යන්න කලින් මත් ද්‍රව්‍ය ටිකක් නොගෙනම යන්න ඇති කියලා? ඒ තැන් සොයලා බැලුවද? ඒ තැන් සොයලා බැලිය යුතුයි. වහාම සොයලා බලලා ඒ තැන් වල එතකොට ඔය ඒ ඔහුට මත් ද්‍රව්‍ය දීපු කෙනා දැන් නිරාවරණය වෙලා නැද්ද? ආශ්‍රිතෙක් නෙවෙයිද? එක්ස්පෝස් වෙලා නේ තියෙන්නේ. ඔව් එක්කෙනා ඔහු කීප දෙනා. ඔහු සමහරට යාළුවෙක් එක්ක ගිහිල්ලා මත් ද්‍රව්‍ය ගත්තද දන්නේ නැහැ. තව අඳුන ගෙදරකට ගිහිල්ලා. ඒ ටික කියවෙන්නේ නැහැ කතන්දරේ. කතන්දරේ අඩු කැලේ ටිකක් තියෙනවා. ඒ අඩු කැලේ ටික සම්පූර්ණ කරගන්න මම දන්නවා ආරක්ෂක අංශ මේ වෙනකොට විශ්සෙනවා ඇති. සොයලා බලලා ඒ ටිකක් කරගත්තා නම් මොහු ගැන සියලුම විස්තර ටික සහ මොහු සම්බන්ධයෙන් හැදෙන්න નિયમિત පොකුර අපිට වළක්වා ගැනීමට පුළුවන්කම තියෙනවා.
ඇත්තටම මේ ලයිව් කියන්න ඕනේ මේ දේ මොනවා වුණත් ලංකාවට කුඩු කවුරු ගෙන්වත් මේ කතාව ඇත්තටම මේ 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 පැත්තකට යන්නේ මේ පැත්තේ ඇත්තටම ඒක පැත්ත අමතක කරලා හරි පහසුයි වෛද්‍යවරයෙක් ඉදිරියට මට කතා කරන්න පුළුවන් නම් මද්ද්‍රව්‍ය මොකද්ද විරමණ ලක්ෂණ මොනවද කවුරුද දන්නවද ඈ විරමණ ලක්ෂණ මොනවද පෙළඹීම කියන එක ඇතු වෙන්නේ කොහොමද මේ මද්ද්‍රව්‍ය වල තියෙන රසායනික සංයුතිය මොකක්ද ඊට පස්සේ සංයුතිය තුලින් එක එක මද්ද්‍රව්‍ය වලට සුවිශේෂ වූ ලක්ෂණ කොහොමද එකිනෙකාට බලපාන්නේ අබ්බැහිකම කියන එකේ එක එක මට්ටම් මොනවද ඒ ආදී වශයෙන් කතා කරන්න පුළුවන් නමුත් ඒවා ඕනේ ටෙක්ස්ට් බුක් එකකට අරන් බලන්න Google එකේ ටික 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 ගාලා ටයිප් කරන්න ඔක්කොම එනවා නම දෙන්න ඔක්කොම A to Z ඔක්කොම දැනගන්න පුළුවන් නමුත් අපි ඇත්ත ප්‍රශ්නේ අමතක කරලා මේ වටරවුමනේ යන්නේ හැමදාම ඇත්ත ප්‍රශ්නේ මොකද්ද ඔහු හිරෙන් පෑන්නේ ඇයි ඔහු දන්නවා මේක ඇතුලේ මද්ද්‍රව්‍ය නැහැ එළියට ගියාම ඔහුට මද්ද්‍රව්‍ය තියෙනවා කියලා ඒක තමයි ඇත්ත හේතුව එළියට ගියාම ඔහු මද්ද්‍රව්‍ය ගන්නවා අරගෙන නැවතත් දන්නවා ඔහුට දිගටම ඉන්න බෑ කියලා නැවතත් එතෙන්ට යනවා ගියාට පස්සේ ඔහු හසුවීමකට ලක් වෙනවා හසුවීමකට ලක් වෙනවා ඔහු දන්නේ නැහැ ඒක ඔහුගේ හිත කය එවිලි වැඩ කරේ කොහොමද කියලා මොකද හිත කය එහෙල වැඩ කරේ වහලෙක් ලෙස ඔහුට අවශ්‍ය දේ සොයාගෙන ඔහු එතෙන්ට ගියා නමුත් ඊට පස්සේ ඒක ලැබුණට පස්සේ තෘප්තිමත් වුණාට පස්සේ ඔහු දන්නවා නැවතත් දැන් තරමකට අර සංකූලතාවෙන් විදිලා දැන් ඉන්නේ දන්නවා බලධාරීන්ට අහු වෙන්න පුළුවන් වඩා හොඳ දේ තමයි ස්පිරිතාලයක් අර යන එක ඔහු එතෙන්ට යනවා නමුත් අස්සින් ටැක් කරන්න ඕනේ මේ පොකුර නවත්තන්න ඕනේ ඊට අමතරව ඔහු පැන්නේ ඇයි මේකේ ඇත්ත රූට් කෝස් එක මොකද්ද පෙළවීම කියලා අපිට මේ මට්ටමින් නවත්තන්න පුළුවන් මිනිස්සුන්ට කුඩු බොන්න දැන් අපිට මද්ද්‍රව්‍යයක් මිනිස්සුන්ට ගන්න ඕන වෙන්නේ විවිධාකාර කාරණා හින්දානේ ප්‍රධානම කාරණයක් තමයි අතෘප්තිය තමුන් ඉන්න ස්වභාවය ගැන තමුන් ඉන්න මේ මේ මොහොතේ තමුන්ගේ ප්‍රයත්න පිළිබඳ තමුන්ට තෘප්තිමත් නැත්තම් එහෙම නැත්නම් තමුන්ගේ සතුටු ස්වභාවය පිළිබඳ තමුන්ට තෘප්තියක් නැත්නම් ඒක මදිය කියලා හිතනවා නම් ඊට වඩා දෙයක් ගන්න උදාහරණයක් විදිහට සිගරට් එකක් නැත්නම් හිස් බවක් දැනෙන දැන් අපි කවුරුත් කියන රංචු ලැබියාව හින්දා තරුණ වේදී පෙර යෝනි වේදී ඒ කියන්නේ අපි කියන පීර් ප්‍රෙෂර් සාමූහිකින් ඉල්ලන පීඩනේ සාමූහිකව ඉල්ලන පීඩනේ කියන්නේ අපිටම රග්බි ප්ලේයර්ස් ලා ඉන්නවා කියලා එතකොට එහෙම නැත්නම් වැඩ කරන ඔෆිස් එකක කට්ටිය ඉන්නවා කියලා එහෙම නැත්නම් හමුදාවක නිලධාරීන් ටිකක් ඉන්නවා කියලා එතකොට ඒගොල්ලන්ට එකට ඉන්නකොට සෝෂලයිස් වෙනවා අපි කියන සමාජීකරණය වෙනවා අනේ එහෙම සමාජීකරණය වෙනකොට අනිත් අය බොනකොට මටත් බොන්න හිතෙනවා අනිත් අය සිගරට් බොනකොට මටත් බොන්න ඩිරෙක්ට් හෝ ඉන්ඩිරෙක්ට් ඍජු හෝ වක්‍ර බලපෑමක් එනවා ඒක කියලා අපි කියන්න පුළුවන් එතකොට අලුත් දේ අත්හදා බැලීමට තියෙන ආසාව ඒක නොතිත් ආසාවක් ඕන කෙනෙක්ගේ තියෙනවා මේ වයසේදී මටත් තියෙනවා ආශාව කියන එක අලුත් දෙයක් හදවන්න ආසාව. ඒක සමහර පර්සනලිටි ටයිප්ස් තියෙනවා. ඒ කියන්නේ සමහර පෞරුෂත්ව ආකාර. අනේ ඒගොල්ලන් වඩා නැඹුරුයි මොකද අලුත් දෙයක් හදා බලන්න. සමහර පර්සනලිටි ටයිප්ස් තියෙනවා අනිත් අයගේ ප්‍රෙෂර් එකට ටිකක් අනිත් අයට වඩා වෙනත් අයට වඩා නැඹුරු වීමක් තියෙනවා. අනේ ඒ විදිහට අපිට ඒ පුද්ගල බද්ධ හේතු අපිට ගන්න පුළුවන්. පුද්ගල බද්ධ හේතු. ඊට අමතරව සමාජ හේතු ගන්න පුළුවන්. මද්ද්‍රව්‍ය නැත්ත කන්දකඩුව එහෙමයි කරන්නේ. එහෙම නැත්තම් වෙනත් ওই මද්ද්‍රව්‍ය පුනු නිවාරණය එහෙම නැත්නම් පුනරුත්ථාපන මධ්‍යස්ථානකම එහෙම නැති වපසරියක් හදලා දෙනවා එන්වයරන්මන්ට් එක. කඳ කඩුව ගත්තොත් එහෙම කැලේ මැද තියෙන්නේ. සෝමවතී පොඩක් එහා කිලෝමීටර් 20 30ක් එහා පැත්තේ කැලේ මැද කඳ කඩුවෙන් එළියට පැනලා යන්න තියෙන්නේ කැලේ මැද. එතකොට පැනලා යන්න තැනක් නැහැ. ඇතුළට ඒමක් නැහැ. එතකොට පිටවීමත් අතිශයින් දුෂ්කරයි. එතකොට විරමණ ලක්ෂණ ආවත් ඇඟ හිත කොච්චර ඉල්ලුවත් ඒකට අවශ්‍ය කරන කායිකව සහ මානසිකව අවශ්‍ය කරන ප්‍රතිකාර පද්ධතිය මැද්දේ එයා ඉන්නකොට එයාට ටික ටික ඇඟ හිත සූපත් වීම සිද්ධ වෙනවා. ඒ දේ IDH එකෙන් වෙනවද? වුණාද? නැද්ද? ඒක මම දන්නේ නැහැ. එතනදී සිද්ධ වෙච්ච දේ මෙතනදී කන්ටිනියු වුණාද නැද්ද? මම දන්නේ නැහැ. එතකොට එයා එතනින් පැනලා යනවා. අනිත් එක කඳ කඩුව තියෙන්නේ ඇතරම හමුදාවේ පූර්ණ ආරක්ෂාව යටතේ. මෙතනදී ඒ ආරක්ෂාව එතන තියෙනවද නැද්ද තිබ්බද නැද්ද කියන එක මම දන්නේ නැහැ. එතකොට ආරක්ෂාවේ යම්කිසි හිඩසක් අඩුපාඩුවක් තියෙනවා. මොකද මේක සිවිල් ප්‍රදේශයක්. එතකොට අර තරම් ආරක්ෂාවක් දෙන්න බෑ. ඒක ප්‍රායෝගිකව අපි කාටවත් තේරෙනව. එතකොට එයාට පැනලා යන්න තියෙන වැඩි අවස්ථාවක් ඉතින් එයාත් ඒ බව දන්නවා. එතකොට එයා පැනලා යනවා. එතකොට කුඩු දැන් මේක තමයි දැන් මම හරි පොයින්ට් එකට එනවා. පටේ රෞමේ කරකෝල. එතකොට ලංකාව දූපතක්නේ. ලංකාව දූපත. ලංකාව කන්ද කඩුව වගේ කියලා හිතන්නකෝ මේ ලංකාවත්. මේ ඉන්දියා සාගරයේ මැදේ තියෙන අඹ ගෙඩියක හැඩය ගත්ත කවුද කිව්වා වගේනේ කවුද ඒක කිව්වේ
කවුද මන්ද අර අර සජනල තම්බිද නෑ කවුද සීයද ජොලි සීයද කවුරු හරි කඹගෙඩියක හැඩය ගත්ත කියලා ඉස්සර කිව්වා කඳුලක හැඩය ගත්ත කියලා නන්දා මාලිනී හරි කවුරු හරි කිව්වා කඳුලක හැඩය ගත්ත කියලා එහෙම නැත්නම් මුතු ඇටේ ඉන්දියන් සාගරේ මුතු මේ මුතු ඇටේ තියෙන සාගරයේ මැද්දේ එතකොට අපිට වහන්න තියෙන්නේ මුහුද වහන්න පුළුවන් අහසින් එන තැන් ඒ කොවිඩ් කාලේ වැහුවේ ගුවන් තුරුපල වහන්න පුළුවන් ඔය තැන් දෙක අපි හරියට වහ ගත්තොත් ලංකාවට කුඩු ඒම සහ ලංකාවට ගෙනාපු කුඩු ලංකාවේ පිටවීම අපිට නවත්ත ගන්න පුළුවන්ද බැරිද කියන්නකෝ මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ ඒක පුළුවන්ද බැරිද ඇත්තටම පුළුවන් කරන්න පුළුවන් දෙයක්නේ ඇයි මේ කරන්න පුළුවන් කියලා දැන් මට විතරක් නේ ඕන චූටි ළමයෙකුට උනත් ඈ ඕ ඉස්කෝලේ ගිය නොගිය ඕන කෙනෙකුට උනත් තේරෙන දේ ඇයි කරන්න බැරි කරන්න පුළුවන් කරන්න බෑ දැන් මොකද මේකට හේතුව මේකට හේතුව තමයි මේ පිටිපස්සේ තියෙන යෝධ මාෆියාවට පිටිපස්සේ තියෙන දේශපාලන ආර්ථික සමාජීය සහ අද අනි අනිකුත් ඒ කියන්නේ අපි තුමු අපි නිලධාරිවාදී සහ මිනිසුන්ගේ තියෙන මානසික හේතු නිසා අන ඔය කාරණා ටික හින්දා තමයි වෙන්නේ නැත්තේ දැන් මේ විස්තර කරන්න මම මේ අවස්ථාව යන්නේ නැහැ ඔබ බුද්ධිමත් පුද්ගලයන් ඔබ දන්නවා මේ ඉදිරියට මැතිවරණ කාලයක් එන්නේ එතකොට මෙන්න මේ ආදිවාසී අපි දන්නවා එතනෝල් කාර්යය ගැන අපි කතා කරලා තියෙනවා කුඩු කාර්යය ගැන අපි කතා කරලා තියෙනවා කුඩු ගහන එක ගැන අපි කතා කරනවා නමුත් කුඩු ගෙන්නන එක කුඩු ගෙන්නන්න පාර හදලා දෙන එක කුඩු ගෙන්නන එකව අල්ලන්නේ නැති එක කුඩු ගෙන්නන එකව පාර්ලිමේන්තුවට යවන එක එතනෝල් කන්ටේනර් ගන්න ගේන එකව පාර්ලිමේන්තුවට යවන එක අපි ඒගොල්ලෝ ගැන කතා කරනවද අර කන්දකඩුවෙන් පැනපු මිනිස්සයා කන්දකඩුවෙන් ගෙනැල්ලා මිනිහට කොවිඩ් හැදිලා මිනිහ ID එක දාලා මිනිහට කුඩු සීකේක හැදිලා අසරණය එතනින් පැනලා ගිහිල්ලා කුඩු චුට්ටක් ගහලා ආපහු අතෙන්ට යනවා මම හිතන විදිය එහෙම නොවෙන්නත් පුළුවන් ආපහු ස්පිරිතාලට යන්න ගිහිල්ලා තමුගේ ඒක ගැන අපි වැඩි අවධානය ඒකට යන ගමන් කුඩු කන්ටේනර් කීයක් ඊයේ ලංකාවට එන්නේද කුඩු කොච්චර ප්‍රමාණයක් ලංකාව තුල ඊරේ පෙරේදරේ ඒ අපි මේ සිද්ධිය ගැන අපි දැඩි අවධානය යොමු වෙලා තියෙන කාලය තුල කොච්චර ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ නැද්ද ඒක ගැන අපි එච්චර හිතන්නේ නැහැ නේද ඒක අපි we are just looking at the tip of the iceberg ඒක යට තියෙන මේ උඩ තියෙන මේ iceberg එකේ මේ හිම කන්ද උඩ තියෙන චූටි කෑල්ල දිහා බලාගෙන යට තියෙන underline මේ ලොකු 75%ක් තියෙන මේ ලොකු ප්‍රශ්නේ මේ මුල දිහා බලන්නේ නැතුව අපි මොකද කරන්නේ අර චූටි කෑල්ල අල්ලගෙන ඒක සූපු කර කර ඒක තලු මර මර මේ දඟලනවා ඒ දෙඟලිල්ලෙන් කිසියම් ප්‍රයෝජනයක් රටටවත් අපිටවත් වෙන්නේ නැහැ අපි මේක හරියට කරන්න ඕන නම් කරන්න ඕනේ ඇත්තටම ලංකාව කියන මේ චූටි දූපතට කුඩු ඇතුළට ඒම නවත්තන්න ඕනේ මම දන්නවා අපේ පොලිසියට අපේ හමුදාවට අපේ ආරක්ෂක අංශවලට සහ නිලධාරීන්ට නිසි මඟ පෙන්වීම සහ ඒ වගේම නිසි ආරක්ෂාව ඒගොල්ලන්ගේ රාජකාරීමේ වශයෙන් ඒගොල්ලෝ සිදු කරන ක්‍රියාවන් වලින් ඒගොල්ලන්ට ප්‍රිපකෂන්ස් ඒ කියන්නේ නැවත ඒගොල්ලන්ට පසු බලපෑමක් නොවන විදිහට ඒගොල්ලන්ට ආරක්ෂාව අපිට සලසන්න පුළුවනි නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ මේ වැඩේ කරනවා මට 100%ක් විශ්වාසයි අපේ මේ චූටි දූපත නැවත කුඩංගේ පරාදීසයක් නොවන බවටත් ඒ වගේම නැවත කුඩු බෙදාහරන කුඩු හබ් එකක් නොවන බවටත් වග බලාගන්න ලංකාවේ ආරක්ෂක අංශවලට නිලධාරීන්ට පොලිසියට සහ අපි සියලු දෙනාටම එකතු වෙලා මේ වැඩේ කරන්න පුළුවන් අපිට තරම් පහසුවක් වෙන කාටවත් මේ සිද්ධ වෙන්නේ හරියට කොවිඩ් එක අපි නවත්ත ගත්තා වගේ මේ කුඩුත් අපිට නවත්ත ගන්න පුළුවන් කියලා දැඩි විශ්වාසකින් සහ බලාපොරොත්තුවකින් මම නවතිනවා ඔබට ස්තුතියි මම වෛද්‍ය නිශාන්ත කුමාරසිංහ